यूट्यूब चैनल संग संबंध आदर पीलिगान विशेष अपोस सामान्य विभाग दलदारू सूदाण काल सामने विश्वास करण ओन वेणु उनके सिंगल भाषा साहित्य विषय अदाल गेटलू अपेन एवं गेटलू निराकरण मगपेडी मेट वीडियो मालावा बलापुर दिखेंट अब वीडियो समग संबंध अब समग संबंध विश्वास करवा उबट विषय संबंध पावती गेटल विशाल प्रमाण विशदागा आराधना करे चैनल सब्सक्राइब करवागे गेटलू अतना कमेंट कर वीडियो उपविंदन उबट सार्थक वीडियो तुम लगा कर लगना सार्थक अन्यान समय विदागनी सन्दरला संबंध निकल मम बहुम आदर इलासी बहुत अर्वाम एम गेटल सहगत तत्व मूण दिन इकावस्था वक्त मई संधि पाठ इतना माँ मे संधि पाठ में संपूर्ण आकार आवरण आकार वीडियो माला बलापुर अदे पलमुन वैडिये अभी कालगत आरंभक संधि 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 के पुहटे अदास लभन දැන් ඔබේ ගෙදර විදුලිය විසන්ධි කරනවා විසන්ධි කරනවා කියලා කියන්නේ සම්බන්ධතාවය නැති කරනවා සන්ධියක් කියලා කියන්නේ සම්බන්ධතාවය ඇති කරගන්න එතකොට මේ භාෂාවක සන්ධි කියන මේ ව්‍යාකරණය ඉතාම වැදගත් ඕනෑම භාෂාවක सैम भाषा व्याकरण में संधि के अनिवार्य सिद्ध एक बालन सिद्ध करने दे वड़ा इमेम सिद्ध कारण अतंत बलहत्कार संधि कर वस्ता उत्पादे हाई बल संधि की अनुपाति अभी इसला सीधा संगर हतुअर है मैं सांधियान विग्रह कर लाती ना कार्य बाल पहले पर वाना निजी विधि की गलत बनो सांधना वाना लोग आदेश ऐ लेकिन उसे रेंदान ने ते मेकर दुहुनान ते दुहुनान के लिए काउ दिया आधुनिक त्वचया का लगा दूहना दूहना आधुनिक दूहना मे विग्रह अभी अपने तेल भाषा परिवर्तन करना पेरसा पशु गलपना ගැලපීම සම්දි නම් මේ පෙරපසු අකුරු නිවැරදි ආකාරයට ගැලපීම සම්දි කියන්නේ වන ලොක් අදිස් ඈ වන වර්ණ අක්ෂර ලොක් ලොක් කිරීම අපි ඔයිසාට කතා කරන ලොක් කිරීම කියන්නේ උච්චාරණ ප්‍රසිද්ධීම අදිස් ඈ ආදේශ කිරීම ඈ ආදි
लैकी अनुसरण मतलब लैकी किया क्या अनुपूते लैकी है लैकी किया क्या ने विवाह हारे लैकी अनुसरण किया क्या ने विवाह हार अनुसारे दान्ये दरगान एको कर मैं अक्सर लोग किरी मादे से किरी मादी विवाह हार अनुसारे कितने दरगान ने किया क्या දැන් සාමාන්‍යයෙන් අපේ දරුවන්ට මේක තේරෙම අඩුයි. මේකට අවුල් සහගත විග්‍රහයක්. ඒ නිසා අපි දන්න භාෂාවෙන් මේක තේරුම් ගන්න. එතකොට මේකේ තියෙන පෙර වර්ණය සහ පසු වර්ණය කියන එක පෙරපර මේක අපි බලන් විසඳා ගන්න පෙරපර. පෙරපර යන්න විසඳා ගන්න ඕන. उच्चारण
ගැනීම සඳහා ඉෂ්ට වන ආකාරයට තමයි එහෙනම් මේවා ගලපා ගන්න ඕන. එහෙමනම් ලොප් අදෙස් කියලා කියන්නේ ලෝපය ආදේශය ආදී ක්‍රම. ඒක මම මෙතන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට එකට යමු. ඒ කියන්නේ සමහර ලාට අකුරු මකන්න ඕනේ, සමහර ලාට අලුතෙන් අකුරු ගේන්න ඕනේ, සමහර අකුරු දික් කරගන්න ඕනේ, කෙටි කරගන්න ඕනේ. හරියට අපි ඕගොල්ලෝ දානවනේ ඔය දේවල් වල ටැප් ලයින් කියලා. ටැප් ලයින් දානකොට බට ඒවා එකට ජොයින් කරන්න ඕනේ, සංදි කරන්න. එතකොට අපේ අවශ්‍යතාවයට අනුව මේ ජොයින්ට් එකට කරන දේවල් වෙනස් වෙනවා. සමහර ලාවට අපි ෂොකට් එකක් ගන්නවා මේ විදිහේ සාමාන්‍ය ෂොකට් එක. තවත් සමහර ලාවට අපි අර බෙන්ඩ් එකක් කියලා කියන්නේ එහෙම එකක් දානවා, කෑල්ලක් ගන්නවා, හරවල අරයන්න ඕන. සමහර ලාවට අර එල්බෝ කියලා කියන්නේ එහෙම දානවා. මේ නේ සෝරි ඔයි තියන්නේ නේ එල්බෝ එකක් දානවා, බෙන්ඩ් එකක් දානවා. ඊළඟට තවත් සමහර ලාවට අපි දානවා එතකොට මේක ඕන කරන මේක දාන්නෙත් නැ මේක දාන්නෙත් නැ මේක දාන්නෙත් නැ මේ ගැළපෙන තැන්වලට තමයි දාන්නේ. එතකොට අන්න ඒ වගේ සංදි කරනකොට විවිධ වැඩ විවිධ කැලරි ගන්න ඕන. ඒ සඳහා කරන වැඩ වලට තමයි අපි කියන්නේ ලොප් අදෙස් ලොප් කරනවා, මෙනේ කැලක් ගේනවා, ආදේශ කරනවා, දීර්ඝ කරනවා, ඒ වගේ දේවල් කරගන්නවා. එහෙමනම් මේ සංදි කිරීම සමානයි මොකටද? හන්දි කිරීම. මේවා මගේ වචන නෙමෙයි. ගම්මේවා ගුණවඩු කියන ව්‍යාකරණ වේදියා කියනවා සංදි කිරීමත් හරියට හන්දි කිරීමක් කියලා. එහෙනම් එහෙමනම් මෙන්න මේ සංදි කාර්ය පදනම් කරගෙන අපේ සංදි සිද්ධාසංගරාවේ 10කට බෙදලා තියෙනවා. ඊට අමතරව සංස්කෘත භාෂාවෙන් එකතු වෙච්ච සංදි වර්ග දෙකකුත් තියෙනවා. එතකොට සංදි 12ක් තියෙනවා. හොඳයි. අපි දැන් කතා කරමු ලෝප සංදි ගැන. ලෝප සංදි. ලෝප සංදි. එතකොට මේ ලෝප සංදි වර්ග තුනක් තියෙනවා. මොනවද ඒ තුන? පූර්වස්වර ලෝපය, පරස්වර, ඊළඟට ගාත්‍රාක්ෂර. පූර්වස්වර ලෝපය, පරස්වර ලෝපය, ගාත්‍රාක්ෂර ලෝප සංදි වර්ග තුනක් පවතී. මෙන්න මේ ලෝප සංදි වලින් පළවෙනි සංදිය අපි කතා කරන්නේ පූර්වස්වර ලෝප සංදිය. හොඳයි, අපි එහෙනම් කතා කරමු මොකද්ද මේ පූර්වස්වර ලෝප සංදිය කියලා කියන්නේ. දැන් මෙතන තියෙනවා පූර්ව කියලා වචනයක්, ඒ වගේම තියෙනවා ස්වර කියලා, මෙතන තියෙනවා අනිත් වචනේ ලෝපය කියලා. දැන් අපි පූර්ව ස්වර ලෝප සංදිය. එහෙමනම් පළවෙනිම ලෝපය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න සිද්ධාසවරාවේ කියන්නේ වණන් අනුසුරු වීම ලොප් නම්. ඒ කියන්නේ වණන් කියන්නේ වර්ණ, අකුරු, අක්ෂර උච්චාරණය නොකර සිටීම ලෝපේ නම් වේ. එහෙමනම් උච්චාරණය කරන්නේ නැහැ. එහෙනම් ස්වරයක් උච්චාරණය කරන්නේ නැත්තම් ඒක ස්වර ලෝපය. උච්චාරණය කරන්නේ නැත්තේ පූර්ව ස්වරේ නම් ඒක පූර්වස්වර ලෝපය. එහෙමනම් ලෝපය කියන එකේ අදහස උච්චාරණය නොකර සිටීම.
මකා දැමීම කපා දැමීම ඉවත් කිරීම කියන ඔය අදහස ලොක් කරනවා කියලා උච්චාරණය කරන්නේ නැහැ මකලා දානවා කපලා දානවා ඉවත් කරලා දා එහෙනම් ඉවත් කරන්නේ සොරය සොර කියනවනේ අපි සොර 18ක් තියෙනවා සිංහල භාෂාවේ ඒ 18න් එකක් නේ අ ආ ඈ ඈ ඊ ඌ ඉරු ඉරු ඉලු ඉලු නම් භාවිත වෙන්නේ නැහැ ඒ ඒ අය ඔ ඔ ඔ කියලා තියෙනවනේ මෙන්න මේ කියලා 16න් එකක් වෙන්න පාන එන්නේ 16න් එකක් ලොක් කරන තමයි සොර ලෝපය කියලා කියන්නේ ඒ සොරේ තියෙන්නේ පූර්ව අක්ෂරය වශයෙන් නම් අපි එකට කියනවා පූර්ව සොර ලෝපය උදාහරණයක් අරගෙන බලමු මොකක්ද අපි ගන්න උදාහරණය අපි සිතසංගරාවේ දීලා තියෙන උදාහරණයක් ගමු විදුරයි විදුරයි මේකේ විසන්දිය පුතේ විදුරු අරි බොහොම විවේක බුද්ධියෙන් තේරුම් ගන්න අමාරු නෑ මේකේ විසන්දිය විදුරු අරි විදුරු කියන එක තේරුම් ගන්න නැත්තම් විදුරු කියන්නේ වජ්‍ර දියමන්ති කියන අදහස අවි කියලා කියන්නේ ආයුධය කියන අදහස එතකොට මේ දියමන්තියක තියෙන ස්වභාවය අපි දන්නවනේ බොහොම වටිනාම පාෂාණ වර්ගය එතකොට මේ දියමන්තියකින් කරපු ආයුධයක් කියන අදහස නෙකින් ගාන්නි දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධියට අපි කියන්නේ වජ්‍ර බුද්ධිය කියලා උන්වහන්සේ විදුරසින් විදුරසුන් පිටක අධිරාසනයක වාඩි වුණා බුද්ධත්වය ලබා ගන්න. එතකොට එතන තියෙනවා විදුරාලිය. ඒ කියන්නේ බුද්ධිය තමයි අපිට තියෙන ඥාණය තමයි අපිට තියෙන අවබෝධය තමයි අපිට තියෙන බලවත්ම ආයුධය. ඒක ඇතුළේ කියන්නේ එහෙනම් වටිනාම ආයුධය කියන අදහස. එහෙමනම් විදුරාලිය කියලා හැදෙන්නේ නම් විදුරු අලි මෙන්න මේ විදුරු අලි කියන එකේ එහෙනම් බලන්න මේකේ අපි අතන අර ගුණින් කතා කරා වගේ වෙන් කරගමු මේකේ పూర్ව පදේ තමයි පළවෙනි හම්බෙන පදේ තමයි විදුරු දෙවෙනි හම්බෙන පදේ තමයි අලි එහෙමනම් අපි කතා කරන සංදීය නම් මොකද పూర్ව ස්වර ලෝප සංදීය එහෙනම් පෙර පදයේ තියෙන ස්වරය ලොප් වෙන්නේ පෙර පදයේ මොන කුරේ මේදී ස්වරය තියෙන්න ඕනේ අගකු මොදි මතකද දැන් අපි මේ පැහැදිලි කරගන්න පුළුවන් වෙන් කරගන්න පුළුවන් නිර්වචනය කරගන්න පුළුවන් එහෙමනම් මේ කිච්චේ කාරණයක් නේ අනිත් එක පුතේ මම මේ සංදි ඉගෙන ගන්න කලින් ඔබට මතක් කරනවා මේ සංදි සිද්ධ වෙන්නේ ශබ්ද අතර ඒ නිසා අපි මූලික වශයෙන් මොකද කරන්න ඕනේ මේ ශබ්ද උච්චාරණය කරන කනට දා ගන්න ඕනේ මේක කණෙන් අහන්න ඕනේ කණෙන් අහන්න ඕනේ ඒ වගේම ඒ කනට එන ශබ්ද වල රූපනේ මේ කියන්නේ එහෙනම් රූපේ දිහා බලන්න එනම් මේ තුනම කරන්න ඕන සංදි කරනකොට මොකද්ද කණෙන් අහන්න ඕනේ කටෙන් ශබ්ද කරන්න ඕනේ ඇහෙන් රූපය බලන්න ඕනේ එතකොට තේරෙනවා මෙහෙම බලාගන්න මෙන්න පෙරපද මෙන්න පසුපදය මෙන්න පෙරපදේ අග තියෙන එක මෙන්න පසුපදේ මුල තියෙන එක මේ කියන කාරණේ අනුව ලොප් වෙන්න ඕනේ මුකේ තියෙන එකද අනිවාර්යෙන් පෙරපදේ තියෙන සොරයක් තමයි ලොප් වෙන්නේ එහෙනම් අපිට සල්ල කර්මය කරන්න ඕනේ මොනවාකට මෙන්න මේ අකුර සත්කම කරන්න ඕනේ මේ රූ කියන අකුර ඇයි මේ රූ කියන අකුරේ තියෙන කැලල තමයි අපි අයින් කරගන්නේ එහෙමනම් අයින් කරන එක පෙන්වන්න ඕනේ කොහොමද අපි දැන් සොරය එළියට ඇදලා ගන්න
මෙන්න මේ වි දු ර මෙන්න මේ අර ඉරබලට උ තමයි එක කියලා දෙන ඔන්න දෙන්න මේ කරගත්ත එකට ඉදින් ඩයලොග් කරා දෙන්න මේ කරගත්ත විදුර් උ අවි දැන් ඔන්න ක්ලියර් වුණා වේ පැහැදිලි දැන් මෙන්න මේ දෙන්නට එක් වෙන්න බාධාවක් හැටියට හතුරා හැටියට ඉන්නේ මෙයා එයා කපලද හරියට හිතන්නකො මේ පැත්තේ ඉන්නේ මනමාලි මේ පැත්තේ ඉන්න මනමාල මේකට මේ මනමාලිට නේද කොක ගහගෙන හිටියා වෙන මිනිස්සේ ඌ අයින් කරලා ගන්න ඕනේ නේද කො ගාලා පන්න නැත්නම් වෙන ක්‍රමයකින් අයින් කර ඔන්න අයින් කර අර වෙනස් කරලා අයින් කරලා දැන් දැන් මොකද වෙන්න ඕනේ නේද මේ දෙන්නට එකතු වෙන්න බාධාවා ගතපුරක් සහ සොරයක් එකරඟ තියෙනවා ඒ දෙන්න හැම වෙලාවෙම එක් වෙන්න උත්සාහ කරනවා හරියට අර චුම්බකයක තනසාරේ නේ වගේ ගතපුරයි සොරයි දෙක එකට තියෙනකොට දෙන්න එක් වෙනවමයි එනිව්‍යාකරණයේ රීතිය එහෙනම් මේ අලුරුරුකගා ඉන්නවා අනේ යන තනියෙන් ඉන්න බෑ අපි එහෙම කිව්ව තනියෙන් ඉන්න බැරි වුණේ එහෙනම් ළඟින් සොරයක් කරනකොට එයා කැඳ ගන්නවා දෙන්න එක්තැන් වෙනවා කොහොමද එක්තැන් වෙන්නේ රක් කියලා එක්තැන් වෙනවා එහෙනම් මේ දෙන්නගේ වෙඩින් එකක් ගන්නවා නැත්නම් ලෝකයා එක එක දේවල් කියනවා දෙකක් තියෙන්නේ නේද අයෝ දෙපැත්තෙන් එනවා මේ පැත්තෙන් එනවා මී එනවා මේ පැත්තෙන් එනවා මී ඔන්න අලුත් වචන හැදුවම විතරයි දැන් බලන්න මේවා හඳුනා ගැනීම කිසිම ගැටලුවක් නැහැ මොකද වෙලා තියෙන්නේ සංධි පදයේ තිබුණා මේ ර රු අක්ෂර රු කියන අක්ෂරයේ ඇතුලේ උ අන්න ඒ උ කියන ශබ්දය සංධි වෙනකොට නැතුව යනවා විසන්ධිය ඇතුලේ තිබුණා රු කියන ශබ්දේ උ උ ශබ්දය සංධි වෙනකොට නැති වෙලා ගිහිල්ලා තියෙනවා එහෙනම් කොහෙද තිබුණු ඌ ශබ්දයද නැති වෙලා තිබුණේ పూర్ව පදයේ තිබුණු ස්වරය තමයි නැති වෙලා තියෙන්නේ එහෙනම් పూర్ව ස්වරය ලෝප වෙලා තියෙන නිසා මේ සංධියට නම දෙනවා పూర్ව ස්වර ලෝප සංධිය ඉතම පැහැදිලි එහෙමනම් අපි මේ වගේ පටලලා උදාහරණ කීපයක් සාකච්ඡා කරමු සාකච්ඡා කරපුවාම ඔබට මේ ගැටලුව විසඳෙනවාමයි හොඳයි බලමු එහෙනම් අපි එවැනි උදාහරණ කීපයක් එක උදාහරණයක් තමයි දිගා අදම බලන්න දිගා මේ දිගා ඇලෙන්නේ පුතේ දිගු කියන ප්‍රകൃතියට නාම ප්‍රകൃතියට ආ කියන ප්‍රත්‍ය එකතු වෙලා ඔන්න දැන් අලුත් එකක් තියෙනවා මොකක් නාම ප්‍රകൃති සහ ප්‍රත්‍ය දිගු කියන නාම ප්‍රകൃතියට ආ කියන ප්‍රත්‍ය එකතු වෙලා දිගා කියන නාම පද ඇදෙනවා දැන් මොකද වෙලා තියෙන්නේ මෙතන ඉන්නේ දිගා මෙතන දිගු මෙතන ඉන්නේ ගන්න නැති වෙලාදී මෙතන තියෙන ඌ නැති කියලා කියන එහෙමන ඌ නැති කරලා තියෙන මෙන්න මේ විදියට දී අන්න දෙන්න වෙන් කරන්න ඕන එකට ඉන්න දෙන්න ඌ ආ ලොක් කළා මොකක්ද හැදුනේ ඉග් ආ දෙන්න එකතු වුණා ගා මේ පැත්තෙන් දී ඔන්න දිගා හැදුනේ යන්නේ එහෙනම් මේක පූර්වස්වර ලෝප සංධිය තව එකක් ගන්න දිනි සුරු ඔන්න තව එකක් ගත්තා දිනි සුරු මෙතන දිනි සුරු කියන්නේ ඉරටඩි අන්‍යාර්ථ සමාසයක් දිනේ ප්‍රධානියා
ते मरे वीडियो वाले वाटिना आदम आती है ना मैं वेनत लिया करना द पहले लिया इधर में तमायान मैं मित्र दें नाम प्रकृति हाँ प्रातिकरण कथा करा मित्र आपके समास गण कथा करना दिन शुरू किया क्या ने दिने इसुरु प्रधानी आपके ना दास दिने अधिकारने दिने प्रधानी आयर एनं दिन शुरू किया ऐसे ने दीना इसुरु अन्य आपके समास दिन शुरू ऐह ना मेन्ना बरांडे मेतन दिया ने आशाब्द मेतन ने मेतन दिया ने आशाब्द मेतन ने ऐहना यहाँ नतीजा तो माय में अब ते कह कुछ वेंडोर ऐह पनाम बालम कोमद दिन आ इसुरु ऐह माय आदे ऐहना दम मुकदे कराने में देना ते कुछ वेंड बे मैं आम मुकदे कराने लोक पे ना लोक कर ला मुकदे वेंडे गिराग कौन रे कहने ने गिरी अग गिरी अग ते गिरी क्या क्या ने आप ही कांदने गिरी एल मोतुने ने महान एल नोपी पे ऐना गिर ई आगवें ने पाए अन्ने दे लिया एरं ई लोकुना उर अ रह है जो ना मैं बैठे नहींगे आवा मैं बैठे नहीं आवा गिरा गया है जो ना मैं
එයා එන ලොක් කරනවා එයා ලොක් කරාට පස්සේ මේ දෙන්නට එකතු වෙන්න පුළුවා ඊ ඈ යෑ දෙන්න මේ පැත්තෙන් දුන් මේ පැත්තෙන් රි ඔන්න රියදුර හැදුන හැටි ඉතා පැහැදිලි මම තව එක උදාහරණයක් ගන්න දිගසි දිගසි මොකිටද මේ දිගසි කියන්නේ මේකත් අන්‍යාර සමාසයක් දිගු ඇස් ඇති දිගසි කාන්තාවන්ට කියන තවත් නමක් අන්‍යාර සමාසයක් එහෙනම් මේක හැදෙන්න ඕනේ දිගු ඇස් දිගු ඇස් දැන් මෙතන ගු මෙතන ගැ එහෙනම් ගැ වෙන්න නම් මේ ගු කියන එකේ ඉන්න සොර අයින් කර ගන්න ඕනේ දිග් උ ඇස් එහෙනම් උ ලොක් වුණා ඉග් ඈ ගැ සි දි දිගැසි ඔය ආකාරයටයි සංදි වෙන්නේ හොඳයි මේ වීඩියෝ එක අතරම අඩදාසියක් අරගෙන උදාලා දුවලා බලන්න මම මේ දෙන පද ටික විසන්දි කරලා සංදි කරන්න මම තප්පර කිහිපයකින් ඔබට දෙනවා ඒ අතරතුර ඔබ මා සමග මේක කරන්න උත්සාහ කරන්න හරි පළවෙනි එක සුරත සුරත ඔව් ඔන්නවම සංදි කරනවා විසන්දි කරනවා සුරු අත සුරු අත සුරු සුරා මෙයා බාධාවක් සොර අයින් කර ගන්නවා ඌ අත මෙයා ලොක් කරා ඉරා රාහුනාත මේ පැත්තෙන් සුරු සුරත හොඳයි තව එකක් හදමු බලන්න සුරත ඒ වගේම බලන්න ආදානේ නම් දකුණත දකුණත මාසවසා දන් උත්සාහ කරන් දකුණත තප්පර කිහිපයක් දෙනවා ඔව් එහෙමනම් කොහොමද සෑදෙන්නේ දකුණු අතයි විසන්දිය දකුණු අත එහෙමනම් දකුණු කියනකොට ඌ කියලා විසන්දි කරගෙන සොරයෙන් කර ගන්නවා දකුණු මේ ඌ කියන සොරය ලොක් වුණාට පස්සේ හැදෙන්න ඕන මූර්ද ජන මේ පැත්තෙන් දකු කියන එක ඉතුරු වෙනවා දකුණත දකුණත අපි බලමු සුලංගිල හැදෙන ඇටිත් ඒ විදිහට සුලංගිල සුලංගිල කොහොමද හැදෙන්නේ සුළු ඇඟිල්ල සුළු ඇඟිල්ල සුළු ඇඟිල්ල වෙන්නේ එහෙමනම් මොකද්ද මෙතන වෙන්න ඕනේ මෙන්න මේ ලු අකුරේ තියෙන ඌ ශබ්දය අයින් වෙන්න ඕනේ හොඳයි සු ඌල් ඌ ඇඟිල්ල
නැවත එකතු වෙනවා ල ල වෙනවා මේ පැත්තෙන් ගිල්ල මේ පැත්තෙන් සු තියෙනවා ඉතින් හැදුනා සු නැගිල්ල හොඳයි දුවේ පුතේ මෙන්න මේ ආකාරයට අපට පූර්වස්වර ලෝප සංදිය විග්‍රහ කරගෙන මේ වෙලා තියෙන දේ බලලා නමලා ගන්න පුළුවන් වෙන්න ඕනේ පෙරපදයේ තිබුණා අක්ෂරයක් මොකද්ද ඌ ශබ්දේ ඒසු ශබ්දේ ලෝප වෙලා ඉතුරු ආවන දතකුර පසුපදයේ සොර සමග එකතු වෙලා සෑදුනා සංදිය මේ සංදි වීමේදී පූර්වස්වරය ලොප් වුණු නිසා අපි ඒ සංදියට දැම්මා නමක් පූර්වස්වර ලෝප සංදිය මේක සිතස් සංගරාවේ නම් තියෙන්නේ පෙරසර ලොප් සංද පෙරසර ලොප් සංද පෙරසර කියන්නේ පූර්වසර කියන ස්වරය පූර්වස්වර ලෝප සංදිය සංද කියන සංදිය පූර්වස්වර ලෝප සංදිය එහෙනම් ඔබට මේ තේරුම් ගන්න මම හිතන්නේ මහා නෝණක් ඕනේ නැහැ. හොඳයි. අද පූර්වස්වර ලෝප සංදේයට අදාළ ඒ ගැටළු විසඳීමේ වීඩියෝ එක ඒ පාඩම මෙතනින් නිමා කරනවා. මම හිතනවා ඔබට මේ හොඳින් තේරෙන්නේ නැති නොතේරුණා නම් නැවත නැවත මේ වීඩියෝ එක නරඹලා එහෙම නැත්නම් නොතේරුණු බවට කමෙන්ට් එකක් මට කරන්න. ඔබට නැවත මම මේ පාඩම් ආශ්‍රයෙන් අභ්‍යාස මාලාවක් වීඩියෝ ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. එවැනි අවස්ථාවල මට විශේෂ අවධානයක් යොමු කරලා මේවා නැවත පැහැදිලි කරන්න පුළුවන් වෙනවා. හොඳයි. ඒ නිසා මම හිතන්නේ වීඩියෝ තව දික් කරන එක සුදුසු නැහැ. අද මේ වීඩියෝ එකේදී මම කියන්නේ ගණාවේ ලෝප සංදි වලින් පූර්වස්වර ලෝප සංදි පිළිබඳව ඊළඟ වීඩියෝ එකේදී මා පරස්පර ලෝප සංදියත් ගාත්‍රාක්ෂර ලෝප සංදියත් ඔබට කියා දීමට අදහස් වෙනවා. ඒ නිසා ඔබ දිගින් දිගටම අපේ channel එක සමග රැඳී සිටින්න ඒ channel එක subscribe කරන්න ඒ වගේම ඔබේ ගැටළු comment හැටියට අපේ comment section එකේ සටහන් කරන්න අපට ඔබට කර හැකි සෑම උපකාරයක්ම කරන බව අපි වග බලා ගනිමින් අද ඔබෙන් සමු ගන්නවා ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් එළඹෙන විභාගයේදී ජයග්‍රහණය ලබාගන්න ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා මේ ඔබේ channel එක විභාගයේ පමණක් නොව ජීවිතයේද ගොඩ දාන ඔබේ YouTube channel එක ජීවිතයේද සිංහල බොහොම ස්තුතියි